වෙලේ කතා කරලා මම කිව්වා මම ඔහුට තරජන එක ටිකක් අයියෙන් කෑ ගහලා මම කිව්වා කරුණාකරලා තමුසෙ මෙතනින් යනවා කියලා මේක මගේ ප්‍රදේශය මම මගේ මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මම මෙතන මේක මගේ ගම මගේ නගරය මේකේ ප්‍රශ්නයක් තියෙනවා නම් මම බලා ගන්නවා ඔයා මොකටද මේකට ආවේ කියලා මට එකයි මම ඔබට කියන්නේ දැන් ඔක දැන් යන්නේ එහෙම නෙමෙයි දාසිරි ජයසත් එක්ක රාසේ සාකච්ඡා කරලා ආවා ඈ පහවදුදී හම්බුණා මේ මේ මම එකයි කියන්නේ කරුණාකරලා හොයලා බලන්න මම නාමල් කුමාර කියන මිනිහව දැක්කේ එදා තමයි පළවෙනි වතාව ඉතින් ඒ මිනිහට බැනලා එලෝ ගත්ත මිසක මම ඒ මිනිහත් එක්ක ඇයි හොඳයි මගේ තිබුණේ නැහැ. ඉතින් ඒ වෙලාවේ ආරක්ෂකංශ ඒ වෙලාවේ වල්ලන්න බෑනේ කවුරු හරි හිටියයි කියලා. හැබැයි දැන් අත්තරංගොඩ ගත්තම ඔහුගෙන් අහන්න පුළුවන් ප්‍රශ්න කරද්දි කොහෙද ඔහු හිටියේ? කවුරු එක්කද ආශ්‍රය කරේ? කොහෙද හම්බුනේ? කවුද හම්බෙලා තියෙන මිනිස්සු? කවුද හම්බෙලා තියෙන මේ සංවිධාන? කොහොමද මේවා සිද්ධ වුනේ කියලා ඔහුගෙන් ප්‍රශ්න කරන්න පුළුවන්. ඒත් ජාතිවාදී සංවිධාන පිළිබඳව සොයා බැලිය යුතුයි. පළවෙනියෙන් ඒ වගේම අනිත් පැත්තෙන් පොලිසියටත් ආරක්ෂක අමුදාටත් අපි කියන්නේ කරුණාකරලා මේ පරීක්ෂා කිරීම ටික අවසන් කළා. මුස්ලිම් ගම්මාන නිදහස් කරන්න මේ වැඩේ. නැත්නම් මුස්ලිම් ගම්මානවල ඉන්න අය ගැන විශාල සැකයක් සිංහල සමාජය තියෙනවා. ඒ නිසා පරීක්ෂා කිරීම ටික කරලා මුස්ලිම් සමාජ ටික මුස්ලිම් ගම්මාන ටික නිදහස් කරන්න මේ සස්වාදී කියලා හැම කෙනෙකුටම ඇඟිලි දික් කරන්නේ නැතුව. ඒකයි අපි මේකෙදි කියන්නේ.